සංගීතය බලන අපි දන්නවා මේ වෙනකොට වෙලා තියෙන දේ. අතටම කල්පනේ හිතපු විදියටම තවත් සැරසුමක් මහේට කලනට විරුද්ධව ඉතින් හදාගන්න පුළුවන් වෙලා තියෙනවා. කල්පන හැමදාමත් ආස දෙයක් තියෙනවා. එකම සැලසුමෙන් වාසි ගොඩක් ගන්න. ඉතින් මේ සැරෙත් කල්පන කලනෙක් එකතු වෙලා කරන්න යන්නේ හැම දෙයක්. මිලින්දගේ ගෝලියෝ සෙට් එකක් තමයි ගිනි තිව්වේ. නමුත් අර පොලාගේ කටින් පිට වුණා වගේ මේ සැරෙත් නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ මේ ගිනි තියපු කේස් එකට වුණත් අහු වෙන්නේ මහේම තමයි. මහිත් එක්ක ඉන්නේ කල්පන ගොඩක් තරහෙන්. කල්නත් එක්කත් මහේව ගොඩක් තරහ කළොත් එහෙම. ඉතින් ඒ වාසියත් ඇත්තටම කල්පන්ටම තමයි. ඉතින් වාසි ඒ වගේම තවත් පැත්තකින් කල්නගේ ෂෝ එකට කට්ටිය වැඩි ආවේ නැතොත් ඒ සතුටත් වාසියත් කල්පන්ටම තමයි. මොකද කල්න දන්නේ නැති වුණත් කල්නට දඬුවමක් ලබා දෙන්න කල්පනට හැකියාව ලැබෙනවා. අනිත් එක කල්පන කැමති නැහැ කල්න කිසිම දෙයකින් උඩට එනවට. දැන් කල්පන මහිව මේ දෙයට සෙට් කළාට පස්සේ මේ උගුලෙන් මහි ගැලවෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නයත් අනිවාර්යයෙන්ම එනවා කියලා කියන්නම ඕනේ. ඉතින් දැන් කල්පන කල්නට මහිව අල්ලලා දුන්නට ඔය පෝස්ටර් ගිනි තියෙන වෙලාවේ මහි හිටිය අසේනෙත් එක්ක කතා කර කර අන්න ඒ ගැන නම් අනිවාර්යයෙන්ම හිතන්න ඕනෙම තනක්. ඉතින් දැන් කල්න මහි එක්ක රණ්ඩුවට පටලැවෙනවනේ අනිවාර්යෙන්. ඉතින් එතකොට මහිට වෙලාවත් එක්කම ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් තමන් හිටියේ කොහෙද කියලා. හැබැයි වැඩේ කියන්න එතකොට තමන් හිටිය අසේනෙත් එක්ක කියන්න මහීට කියන්න විදියක් නැහැ. නමුත් ඉතින් අසේනෙ මහී දෙන්න කතා කරපු එක කියන්න මහීට බැරි වුණාට ඉතින් කල්න මහීට විරුද්ධව පොලිසියෙම ගියොත් ඒක ලොකු ගැටලුවක් වෙනවා. අන්න එතකොට පොලිසියේදී ඕන දෙයක් සාක්ෂිත් එක්ක යන හින්දා සැකුන්ට ගිහින් කියන්න පුළුවන් ඒ වෙලාවේ මහි හිටියේ සැකුණ එක්ක නර්තන කණ්ඩායමේ දෙයක් සාකච්ඡා කරන අතර වාරයේ කියලා. මොකද මහිලගේ ෂෝ එකේ නැටුවේ සැකුණිලා නිසා. ඉතින් ඒ නිසා මේ දේ ඔප්පු කරලා පෙන්වන්නත් පුළුවන්. එතකොට කල්පන හිතුවා වගේම මහේව අමාරුවේ දාන්න බැරි වෙනවා. ඒකේ කතා දෙකක් නම් නැහැ. සැකුණි කොහොමත් කිසිම දෙයකට බය ඇති කෙනෙක් නෙවෙයි. අසේනි මහි ආදරේ වෙනුවෙන් පණවුණක් දෙන්න කැපවන කෙනෙක් පොලා වගේ. අපි මේ දවස් ටිකේ සකුණිව අඳුරගත්තේ අන්න ඒ විදියට. ඉතින් ඒ නිසා සකුණිට පුළුවන් වෙනවා කල්පනල කියන්නේ බොරු කියලා ස්ථිරයටම ඔප්පු කරන්න කියලා හිතන්න පුළුවන් වෙනවා. ඉතින් සකුණි කරන මේ දෙයට කැමතුවා වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම අසේනි මහි ආදරේ සහ සකුණිගේ අලුකම ගැන හැඟෙන අවංක දේ කමෙන්ටයක් විදියට ලියාගෙන යන්නත් අමතක කරන්නත් එපා. ඒ වගේම සංගීත ගැන ඉදිරියට වෙන දේවල් දැනගන්න එසේ ලිස්ටෝ ඩ්‍රීම් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.